දැන් මේ සති කිහිපයකට කලින් මට ඉංග්‍රීසි චිත්‍රපටයක් බලුවම මම YouTube එකේ පරණ ඉංග්‍රීසි චිත්‍රපටයක් Black and White 1961 අවුරුද්දේ හදපු මේ චිත්‍රපටයේ මුල දර්ශනයේ ඉඳන්ම මට කිසියම් මතක සටහනක් මේ චිත්‍රපටයත් එක්ක එකතු වුණා මේ චිත්‍රපටයේ ඉංග්‍රීසි චිත්‍රපටයේ නම Scream of Fear අධ්‍යක්ෂණය කළ තිබුණේ සෙත් හාඩ් කියන අධ්‍යක්ෂකවරයා බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් කොලම්බියා පික්චර් සමාගම ලෝකේ පුරා බෙදා හරපු චිත්‍රපටයක් එවකට බ්‍රිතාන්‍ය දිවිජ හැම ප්‍රොඩක්ෂන් ආයතනයේ නිෂ්පාදනය කරපු චිත්‍රපටයක් හරිත්‍රලින් ස්ටෝරි එක මට මේ චිත්‍රපටය බලාගෙන මුල විනාඩි 10 යනකොටම මේ චිත්‍රපටය බඩ හරි හුරුයි හැබැයි එතනින් එහාට එක දෙයක් කියන්න දෙනවා මම මේ කතා කරන සිංහල චිත්‍රපටයේ කතාව උපුටාගෙන තිබෙන්නේ මේ ඉංග්‍රීසි චිත්‍රපටේ හැබැයි කොහොමද චිත්‍රපටයක් වෙන චිත්‍රපටයක් ඇසුරෙන් හැදුවත් අධ්‍යක්ෂකවරේ තමන්ගේ අනන්‍යතාව ගොඩනගා ගන්න මේ හොඳම උදාහරණය චිත්‍රපටයේ ආබිරහස අපේ සිනමා වංශ කතාවේ හදපු හොඳම සස්පෙන්ස් චිත්‍රපටි එකතු කරන්නට කිව්වත් ඒ 10ට අපිට එකතු කරගත හැකි අපූර්ව නිර්මාණයක් ආබිරහස ඔබට මතක නම් නරඹා ඇති 1971 අවුරුද්දේ අගෝස්තු මාසේ 4 වෙනිදා තිරයට ආපු අභිරහස චිත්‍රපටය කළු සුදු චිත්‍රපටය වසර ගණනාවකට පසු දැන් මම මේ චිත්‍රපටය නරඹන්නේ අභිරහස නරඹන්නේ ඒ තිරගත වුණ සමයේ නෙමෙයි ඊට බොහෝ කලකට පසු හැබැයි අදටත් මේ චිත්‍රපටය නරඹද්දී එහි එන සම්ප්‍රාංශය ඉතාම අපූර්ව ආකාරයෙන් ගොඩනගන්නට ලෙනින් මොරායස් සමත් වෙනවා ලෙනින් හරපු දෙවෙනි චිත්‍රපටිය අභිරහස කතාව ඇත්තරම අභිරහසක් වගේ ගොතාගෙන යන කතන්දරයක් මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ පොලිස් නිලධාරියෙක් වෙච්ච රොකි ක්ලබ් එකකදී තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට අත දාන්න හදන කකෙකුට ගහන ෂොට් එකකින් ගහන ජවනිකාව ඒකේ හිටියේ රොබින් ප්‍රනාන්දුත් සෝනියා දෙසත් මැරයට හිටියේ පියදාස විජයකුමාර ඒකම නිකම් මකුළු දලක් වගේ ඇවිල්ලා හරිද ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වගේ නාමාවලියක් යනවා ඊට පස්සේ අපිට දකින්නේ එයාපෝට් එකක වීල් චෙයාර් එකකින් එනවා මේ තරුණ කාන්තාවක් ඇව බාර ගන්නවා රංජිත් කියලා තරුණේ රංජිත් උනාගේ පෑම විජයකුමාරතුංග චිත්‍රපටයේ මේ එන තරුණිය මාලනි මාලනිට රාගපෑවේ ස්වර්ණ කහවිට තමයි චරිතය රාගපෑ කොමුණත් ඇය එන්නේ එන කඩලා කියනවා මේ මාලනිට කියනවා මේ තරුණ රියදුර රංජිත් කියනවා මේ වනිගසේකර මහත්තයා නැත්තම් මාලිනිගේ තාත්තා අසනීපෙන් හින්දා එයාට එන්න බැරි වුණා කියලා. මාලි බොම ලස්සනයි හැබැයි එයා ඉන්නේ වීල් චෙයාර් එකක මොකද එයා ඇක්සිඩන්ට් එකක වෙලා එයාගේ කකුල් කැඩිලා කියලා තමයි කියන්නේ. කොමුණත් එදා තමයි මාලිනි ඉස්සෙල්ලාම මිසස් වනිගසේකර නැත්තම් තමන්ගේ කුඩම්මව දැකගන්නේ. කොමුණත් එතනදී මේ කුඩම්ම කියනවා මේ රංජිත්ගේ බොරුවක් වනිගසේකර නැත්තම් තාත්තා මේ දුර බිස්නස් වැඩකට ගියා කියලා. එදා රාය භෝජන සංග්‍රහයට එනවා ඩොක්ටර් ජයවීර පවුලේ බොහොම සහභාගී මිත්‍රයෙක්. එදා රාත්‍රී දවසේ ශබ්දයක් ඇහෙලා බලනකොට මාලනි දකිනවා තාත්තා කබඩා කාමරේ පුටුවක් උඩ මැරිලා වැටලා ඉන්නවා. ඊට පස්සේ හැබැයි යා කියනවා මං හැමදේටම පුංචි කාලේ ඉඳන් බයයි මං ඒක තමයි මට මේ සිද්ධ වෙන්නේ කියලා. එංගලන්තයේදී තමන්ගේ හොඳම යාළුවා මෙහෙම ගිලිලා මැරුණා කියලත් එයා කියනවා. හැබැයි රංජිත් මේ අතර කියනවා මේ කුඩම්මයි දොස්තරයි එකතු වෙලා තාත්තට අනතුරක් කරන්න ඇද්ද කියලා. මාලනි රංජිත් අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. තවත් දවසක රංජිත් කියනවා මේ තාත්තගේ බඩි එක ෆ්‍රිජ් එකේ හරි ස්විම් පූල් එකේ හරි තියෙයි කියලා. කොමාරිත් එක දවසක කුඩම්ම ගෙදර නැති වෙලාවේ රංජිත් ස්විම් පූල් එකට පැනලා ගිහලා බලලා කියනවා එතන මිනිහ තියෙනවා කියලා. දැන් අන්තිමට මේක පොලිසියට කියන්න යනකොට මගදී කුඩම්ම හම්බ වෙනවා. රංජිත් කාර්ගෙන් බහිනවා. කාර් එක ඉස්සරහට ඇදිලා ගිහිල්ලා ප්‍රපාතයකට පෙරලෙනවා. හැබැයි පෙරලෙනකොට ඇය දකිනවා මේ වාහනය තුළ වනිගසේකරගේ බොඩි එක නැත්තම් තාත්තගේ බොඩි එක තියෙනවා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා මේක හොයනවා. කුඩම්ම කියන වනිගසේකරයි මේ යුවතියයි දෙන්නගෙම බොඩිස් මේක තිබුණා කියලා. හැබැයි කොයි වුණත් මේ කාන්තාවගේ නැත්තම් මාලිනීගේ අර ඇවිදින්න බැරි එකාගේ බොඩිය වාහනේ ඇතුලේ නැහැ. ඔන්න ඔතන මේ චිත්‍රපටයේ දෙකේ වෙනසක් වෙනවා. රෝද පුටුවෙන් ආපු මාලිනී කියනවා ඒ වතුරේ ගිල්ලා මැරුණේ ඇත්ත මාලිනී මගේ නම සුනිලා කියලා. මෙන්න මෙතන තමයි චිත්‍රපටයේ අභිරහස දිගෑරෙන්නේ. මේ කවුද මේ කාන්තාව කියලා. අභිරහස චිත්‍රපටයේ හදන්නේ ලෙනින් මොරායස් කල් ඉකුත් වෙච්ච නෙගටිව් පටයක.
නැත්නම් සලෝන ස්ටුඩියෝස් ආයතනයේ ඉවත් කරලා දාලා තිබිච්ච නෙගටිව් ටිකක් අරගෙන ඊටාම අඩු වියදමකින් හොඳ චිත්‍රපටයක් හදන්න තමයි ලෙනින් හදන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ නිමල් වීරකොඩි බොහොම ඒ අවදී ඉතාම තරුණයි. පස්සේ චිත්‍රපට 10කට වැඩිය නිෂ්පාදනය කළා. ඔහු සලෝන ස්ටුඩියෝස් ආයතනයේ හිටපු ශබ්ද පරිපාලකවරයා. ලෙනින් එක මේ චිත්‍රපටය හදනකොට මම මේක පේනවා. ඉතාම දර්ශනතල කිහිපයක් පමණක් සීමා කරගෙන ඉතාම අලුත් නළුලියන් යොදාගෙන හදපු චිත්‍රපටයක් කියලා. චිත්‍රපටයේ මුලින්ම මේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගත්තේ අනුමවත්තල් දිනිය. හැබැයි පත්තරවල යන්නේ එහෙම. හැබැයි පස්සේ මේ චරිතයට එනවා ඒ වෙනුවට ජනප්‍රිය වෙමින් හිටපු ස්වර්ණ කහවිට. ඒ වගේම විජය කුමාරතුංග මේ චිත්‍රපටයේ අර තරුණ රියදුරාගේ නැත්නම් ප්‍රේමවන්තයාගේ නැත්නම් දුෂ්ටයාගේ චරිත රඟපානවා. මේක විජය රඟපාපු මුල් චිත්‍රපට 3-4න් එකක්. විජය තමන්ගේ ප්‍රතිරූපය ගැන නොසිත මේ චරිතයට ඇවිල්ලා මේ චරිතය ඉතා හොඳින් ඔහු රඟපානවා. ඒක ඉතාම පැහැදිලිව කිව යුතුයි. ඔහු මේ චරිතය ඉතාම අපූරු අන්දමට රඟපානවා අබිරහස චිත්‍රපටයේ රංජිත්ගේ චරිතය. සාමාන්‍යයෙන් ඒ අවධියේදී නැගී එන නළුවෙක් මෙබඳු චරිතයක් තෝරා ගැනීමම විජයට අප ගරු කළ යුතු අවස්ථාවක් හැටියට හඳුනා දිය යුතුයි. මොකද චිත්‍රපටයේ ඔහුගේ චරිතය ඇත්තරම කළු චරිතයක් හින්දා. කොහෙටදත් අර ඉංග්‍රීසි චිත්‍රපටයේ කතාව ඇත්තර සමහර රූපරාමවලදී ආභාෂය ගතට ලෙනින් ලෙනින්ගේ ආවේනික ශෛලිය මේ චිත්‍රපටයේ පුරා ගෙන යනවා. චිත්‍රපටයේ එක අවස්ථාවක අර මෝටර් රථය අපේ ඉංග්‍රීසි චිත්‍රපටයේ දෙන වතුරට දාපු එක පස්ව මෝටර් රථය ඉහළට එන ජවනික. හැබැයි ඒක සිංහල චිත්‍රපටයේ රූපගත කරලා තියෙන ආකාරය ඉංග්‍රීසි චිත්‍රපටයට හැරෙන්නටවත් බැහැ කියන එකයි මගේ පෞද්ගලික හැඟීම. මේ චිත්‍රපටයේ ඒක තැනක එච්.ආර්. ජෝතිපාලනොත් මාලිනි ෆොන්සේකා ගීතයකට පෙනී සිටිනවා. අර චිත්‍රපටයේ ඉංග්‍රීසි චිත්‍රපටයේ දෙනවා මේ තරුණ යුවළ විරලකට යනවා. හැබැයි ඒක ගීතයක් නෑ. මෙහි වෙන තරුණ කණ්ඩායමක් ගීතයක් ගායනා කරමින් රඟපානවා. සුසුදු රැල්ල වැල්ලේ පෙරළි ගීත ගයයි යලි යලි. ඔය ගීතයට ඉන්නේ ජෝතිපාලයි මාලිනි ෆොන්සේකායි. හැබැයි ජෝතිපාලනේ මාලිනි ෆොන්සේකා හිටු මේ ගීතය තිබුණාට දැන් මේ චිත්‍රපටය පස්සේ දෙමළ බසින් දෙබස් කරවා යාරවල් කියලා. ඇ කවුද කියලා. ඒත් මේ ගීතය තියෙනවා. මාලිනි ෆොන්සේකාත් ඉන්නවා. නමුත් එච්.ආර්. ජෝතිපාලයන් ඒ ගීතේ ජවනිකාවට නැහැ. ඒ වෙනුවට දෙමළ චිත්‍රපටයේ ඉන්නේ ඒ ඊමනෝහරයි. මොකද මේ චිත්‍රපටයේ පස්සේ දෙමළ බසින් දෙබස් කවලා රූපගත කර මේ තිරගත කරද්දී මේ ගීතයේ පමණක් සුළු සුළු ජවනිකා කීපයක් වෙනස් කළා. හැබැයි අනික ඒවා වෙනස් කළේ නැහැ. අර මම මුලිනුත් කිව්වා මේ චිත්‍රපටයේ හැදුවේ කල්ලිකුත් වෙච්ච දලසේයා පටවලින් කියලා. චිත්‍රපටයේ ඉතාම හොඳ බ්ලැක් ඇන් වයිට් චිත්‍රපටයක් හැටියට කැමරා අධ්‍යක්ෂකවරගේ දක්ෂතාවය පෙන්නපු චිත්‍රපටයක් හැටියට අපට තවමත් සලකන්නට පුළුවන්. ඒක කල්ලිකුත් වෙච්ච බව දන්නේ ලෙනින් මොරායිස් ඇතුළු පිරිස පමණයි. මේ චිත්‍රපටයේ ආව ගීත සැල්ලම හින්දි ගීත අනුකරණ ලද ගීත. හැබැයි මේ ගීත කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් අපට තවමත් මේ ගීත අසන විට සුසුදු රැල්ල වැල්ලේ පෙරළි සිතුම් පැදුම් සඳ ආදරේ එහෙම නැත්නම් ඇත දිලිසෙන හිරු සඳුරන්තර වගේ ගීත අහනකොට මේ ඔරිජිනල් හින්දි ගීත කවදාවත් මතකෙට එන්නේ නැහැ. බුදු ජෝතිපානුත් ඇන්ජලිනුත් ගායපු ඒ ගීත අපට අපේ මතකයේ තියෙන්නේ අර හින්දි ගී අභිභාව. පීඑල්ඒ සෝමපාලයන් මේ ගීත සඳහා සංගීතවත් කළා අර හින්දි ගීත අභිභාව යමින්. අබිරහස වචනයේ පරිසමත්තාවර්ථයෙන්ම නැවත කිව යුතුයි. ලංකාවේ හදපු හොඳම සස්පෙන්ස් චිත්‍රපට 10න් එකක්. චිත්‍රපටය නිෂ්පාදනය කළේත් ශබ්ද පරිපාලනය කළේත් නිමල් වීරක්කොඩි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ලෙනින් මොරායස්. චිත්‍රපටයේ කතාව ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරෙන් ලිව්වේ SA අලගේෂන්. එහි දිවස් රචනා කළේ චන්ද්‍ර අනගිරත්න. තිර රචනය ලිව්වෙත් අනගිරත්නත් එක්ක ලෙනින් මොරායස්. මේ ලෙනින්ගේ චිත්‍රපටය වල කැමරා පිළිබඳ වගකීම ලෙනින්ගේ වුණත් මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා හැටියට සඳහන් වෙන්නේ M.A. ගෆූර්. කොහොම වුණත් ගෆූර් නිර්මාණය කළ සෙසු කැමරා අධ්‍යක්ෂණත් එක්ක බලනකොට මේ චිත්රපටය ලෙනින්ට අවශ්‍ය පරිදි රූපගත කරා කියන එක පැහැදිලිව පේනවා. මොකද ලෙනින් ගැන ලංකාවට දක්ෂම කැමරා අධ්‍යක්ෂකවරයෙක් හින්දා. චිත්රපටයේ සංස්කරණය කළේ M.P. රූපසේන. සංගීත අධ්‍යක්ෂණය කළේ P.L.A. සෝමපාල. ගීත රචනා කළා කරුණාරත්න අබේසේකර ප්‍රේමකීර්ති ද අල්විස් සහ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ. ගීත ගායනා කළේ එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක.
චිත්‍රපටයා ගීත අතරින් එච්.ආර්. ජෝතිපාලයන් සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ ප්‍රේමකීර්ති අල්විස් රචනා කරපු ඇත දිලසන හිරු සඳුරන්තර ජෝතිපාලයන් සහ ඇන්ජලින් ගායනා කරපු සුසුදු රැල්ල වැල්ලේ පෙරළි ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර. ඒ වගේම සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දුව ගීතයත් ප්‍රේමකීර්ති අල්විස් රචනා කළා. චිත්‍රපටයේ තවත් ගීතයක් තිබුණා ජෝර්ජ් ලෙස්ලේ රණසිංහ රචනා කරපු ඇන්ජලින් ගුණතිලක ගායනා කරපු රයේ නැගී සරාගී හැඟුම් පිපාසය කියන ගීතය. මේ චිත්‍රපටය වර්තමානයේදී නම් චිත්‍රපටය නරඹද්දී අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. අබිරහස කැමරා සහයෙන් දායක වුණා සෝමපාල ධර්මප්‍රියත් මර්සලින් එස් පෙරේරා. සංස්කරණ සහායට දැකුණේ එස් විපුලානන්දන් සහ ජෝකිම් අප්පුහාන්. කලා අධ්‍යක්ෂණය ලයනල් සිල්වා. වේෂණ රූපණය ඩෙරික් ප්‍රනාන්දු. සහාය වේෂණ රූපණය ඩබ්ලිව් සල්වරාජ්. මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය එස් ඒ අලගේෂන් සහ ආතර් මාදිවලගෙන්. නැටුම් නිර්මාණය කළා හෙලන් කුමාරේ සහ බියුලා ඩයස් කරුණාරත්න. චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු බර්ටි තලකල. රසායනාගාර පරිපාලනය ඒ අයි ජොහාර්ගෙන්. මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම සිලෝන් ස්ටුඩියෝස් ආයතනයේදී රූපගත කරන ලද්දේ. අබිරහස චිත්‍රපටය නරඹලා ස්ක්‍රීම් ඔෆ් ෆියර් කියන ඉංග්‍රීසි චිත්‍රපටය ඔබට යූටියුබ් බරා නරඹොත් ලෙනින් කෙතරම් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්ද කියන එක ඔබට පැහැදිලිව දැක ගන්නට පුළුවන්. මේ චිත්‍රපටයේ නළුලියන්ගේ නාමාවලියේ මුලින්ම සඳහන් වන්නේ සර්ණා කහවිටගේ නම. විජයගේ නම සඳහන් වෙන්නේ චිත්‍රපටයේ දෙවැනියට. මොකද මේ වෙනුවට විජය ඔහුගේ නැගී එන අවධිය ඔහු රඟපාපු මුල්ම චිත්‍රපට කිහිපෙන් එකක් නිසා එසේ වූවා විය හැකි. කොයි හැටියටත් ප්‍රධාන චරිතය රඟපාන්නෙත් සර්ණා කහවිට, විජය කුමාරතුංග, ඊපස්සේ තලතා ගුණසේකර, රොබින් ප්‍රනාන්දු, බැසිල් ද සේරම්, සම්පත් ශ්‍රී නන්දලෝචන, ඇලෙක්සාන්ඩර් ප්‍රනාන්දු, පියදාස විජයකෝන්, වලිනා නැක්කාර, එල් එම් පෙරේරා, එල්බර්ට් පෙරේරා, සෝනියා දිසානායක, ටියුඩර් කරුණාතිලක, ශීලා පීරස්, අනුෂා ගීතාංජලි, හෙලන් කුමාරි, බියුලාඩස් කරුණාරත්න සමඟ මේ චිත්‍රපටයේ විශේෂ ආරාධිත රඟපෑමකදී දෙනවා මාලිනි ෆොන්සේකා සහ එච්.ආර්. ජෝතිපාල. මරදානේ එල්ෆින්ස්ටන් ඇතුළු සිනමා ශාලාවල තිරගත වෙච්ච අබිරහස අද වඩා හොඳින් නරඹිය හැකි චිත්‍රපටයක්. ඒ වගේම අබිරහස නරඹද්දී ලෙනින් කෙතරම් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්ද කියන එක අපේ සිහියේ තබා ගත යුතුයි. ඒ වගේමයි විජය ස්වර්ණා කහවිට තලතා ගුණසේකරාදීන රඟපෑම, එම්.ඒ. ගෆූර්ගේ කැමරා කරන මේ සියල්ලම මේ චිත්‍රපටයේ සාර්ථකත්වයේ හිමිකරුවන් බව අනිවාර්යෙන් කිව යුතුයි.